අද අරවාගේමකු සත්තු දැන් තමම කල්පනා කරලා බලපල්ලා මං අවුරුදු 8ක් පුතා මස්මාළු ගැන බලලා තමයි බය නැතුව මේ කතා කරන්නේ අවුරුදු 8ක් මං බැලුවා මං හිතන්නේ ලංකාවේ මේ ලෝකයේ මං තරම් දවස් දෙක තුනක් ඇතුළත හරම් මස් ගිලපේකෙක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති කියලා මං බය නැතුව කියනවා පුතා කාලා ඉවරයි බලලා ඉවරයි අවුරුදු 8ක් තිස්සේ බලලා කාලා ඔක්කොම ඉවරලා තමයි මේ උඹලට කියන්නේ අපේ ශරීරයට දශමයක් ගැලපෙන්නේ නැහැ බොලව මස්මාළු කරවලවත් ගැලපෙන්නේ නැහැ දශමයක් බල පළයන් රටක් ගාලා මතකට අවුරුදු 40කට යයුම් බල ඒ කාලේ පොල් ටිකක් දාගෙන එක්කෝ සම්බෝලයක් හරි පොල් තෙල් ටිකක් බත් එකට දාගෙන ලුණු ටිකක් ගහගෙන කද්දිම් බලක ඇඟපතර කොහොමද හයියක් තියපන් දැන් වගේද හයියක් තියෙද්ද නැද්ද ඉතින් දැන් මස්මාළු බල කෑවන බම් මෙච්චර කල් හයියක් තියෙන්න එපා බා තියනද හයියක් නෑ නේ ඔළුව නිදාවුද පුතා මස්මාළු බඩට දාගන්න ඔළුවට නම් විකාරය ලැබෙනවාමයි විකාරෙන් ඉන්නේ කාට ජීවිතේ නන්නත්තර වෙනවා මයි එක වලක්වන්න මේ තුන් ලෝකේ කෙනෙක් නෑ බොලව් කල්පනා කරලා බලපියව් උඹලගේ හිතසුව පිණිස උඹලා සත්තුගෙන් හිතසුව පිණිස ලබා ගත්ත නම් පොඩි කාලේ හරි දැන් උඹලව දරුවෙක් අංගිලා සතාසේ බව පෙන්වන්නේ නැද්ද බං එහෙම පෙන්නලා අනිත් පැත්තෙන් මොකද කරගන්නේ බඩට දාගන්නවනේ දාගන්න නැද්ද පුතා දැන් පිළිකා වසංගතයක් පිළිකාව දැන් වසංගතයක් වෙලා තියෙනවා මාගොල්ලේ මිනිසුන්ට ලෝකෙ මට වැඩක් නෑ මේ වෙලාවේ මම මේ රට මෙතන කතා කරන්නේ දියවැඩිය ආව එතකොට දියවැඩිය ආවත් එහෙම තමයි පුතා මුත්‍රා මුත්‍රා අසගල් එතකොට යටිබඩේ ගල් වක්බඩු ගල් ඒ පැත්තෙන් එහෙම තව පැත්තෙන් වක්බඩු ගෙඩි හැමතැනින්ම ගර්භාස ගෙඩි පියවුරු පිළිකා පියවුරු ගෙඩි නේද බං මත්මාළු ඇතුළට ගියාට පස්සේ පුතා ඒක දිරවල එළියට දාන්න හදනවා දාඩිය මාර්ගයෙන් උඹලා දැන් දාඩියවත් පිට කරන්න දෙනවද පෑන් දාගෙන නේද එතකොට ඒ පිටට එන්න එන දාඩිය ආයේ මොකද වෙන්නේ ඇතුළටම ඊට පස්සේ යන්නේ කොහෙන්ද බං ඔක එළියට යන්න බෑ කොහෙන් හරි ඊට පස්සේ ගහන මුළු ශරීරෙටම දුවනවා මම මේ බය නැතුව කියන්නේ පුතා මම මේ වල්ලා ඉවරයි නමුත් මට උඹලට පෙන්වන්න බෑ උඹලට අර විද්‍යාව කියන පෙන්වන්න බෑ බං මේවා පිළිගන්න නේද බං විද්‍යාව කියන එකට අල්ලන්න බෑ පුතා මන්ද බුද්ධිකයන්ගේ බුද්ධිමත් බව තමයි විද්‍යාව කියන්නේ මන් දකින්නේ විද්‍යාව කියන්නේ කවුද කරන්නේ ඉගෙනගෙන යන උන් නේද බං මුන් මොනවද ඉගෙනගෙන තියෙන්නේ බං